පොල්ගෙඩි වල මිල පාත වැටිලායි කියලා දාලා තියෙනවා. මිල අඩුකලා පොල් කියලා රුපියල් 85යි පොල්ගෙඩි. මන් දැන් මෙහෙ කීයද කියන. ඉතින් මේ වෙරළබඩ තීරේ පොල්ගෙඩිය රුපියල් 100යි. ජීවත් වෙන්නේ කොහොමද? රුපියල් 5000 ඒවා අච්චුගගා දුන්නට මේ රටේ රජයේ සේවකයෝ ඉන්නේ 107යි. අනිකුත් සාමාන්‍ය මිනිසුන්ට රුපියල් 5000ක් ලැබුණත් ඒකේ වටිනාකමක් නැහැ. ඒ වටිනා ඒ රුපියල් 5000 ලැබෙන්නෙත් නැහැ. ඊයේ සෞඛ්‍ය විද්‍යාඥයෙක් කියනවා ලංකාවේ සාමාන්‍යයෙන් පවුල් 15 ලක්ෂයක් ජීවත් වෙනවා. ලක්ෂ 15 ලක්ෂයෙන් ලක්ෂ 6000ක විතර මිනිස්සු රැට කන්නේ නැතුව ජීව බුදිය ගන්නෙ. පුංචි ළමයින්ගෙන් කුඩා දරුවන්ගෙන් තුනෙන් එකක් රැට නිදාගන්නේ බඩගින්නේ නිදාගන්නේ. අම්මලා තාත්තලා වේල පහ මොනවයි කණ්ඩ දීලා රැට නිදි කරවනවා හොඳට නිින්ද යන්න. රැ ඒ දරුවා නිදාගන්නේ බඩගින්නේ. උදේ පාන්දරම මට පාසලක ගුරුවරියක් කිව්වා අපේ පාසලේ ආපු ගමන් අපි ත්‍රිපෝෂ ගුලි කරලා ළමයින්ට දෙනවා. ඇයි රැට බඩගින්නේ ආපු ළමයි පන්සිල් ගන්නකොට දෙන්නේ තුන් දෙනෙක් කලන්තේ හැදිලා වැටෙනවා. මේ තමයි ඇත්ත රටේ ඇත්ත ප්‍රශ්නේ. ඇත්ත ප්‍රශ්නේ මේක තමයි. අපේ කියනවා අපි මහලොකුවට කියනවා ඊයේ පෙරදා කිව්වා අපි විදේශ වලින් ගත්ත ණය අපි ආපහු ගෙවනවයි කියලා. විදේශ ණය බැංක බැඳුම් කර ආපහු ගෙවනවයි කියලා මහ බැංකුවේ අධිපතිවරයා කිව්වා. ඩොලර් මිලියන 500ක්. ඩොලර් මිලියන 500ක කවුද විදේශ බැඳුම් කර වල සල්ලි ඇතුල් කළේ? බැඳුම් කර වලට කවුද සල්ලි ආයෝජනය කළේ? මේ කාරණා හරියට දන්නේ නැහැ. සාමාන්‍ය මිනිසුන් හිතන්නේ ණය ගෙවන්න ලෑස්ති වෙන ආණ්ඩුව කියලා. නෑ, ඇත්ත කාරණේ බැඳුම් කරවල ආයෝජනය කරලා තියෙන්නේ මේ රාජපක්ෂලගේ, එහෙම නැත්නම් අජිත් නිවල් කබ්‍රාල්ලගේ ඥාතියෝ හිතවත්තු මිත්‍රයෝ. ඒ මිත්‍රයොන්ට වැඩි ගාණක් සල්ලි දෙන්න ඕනේ හින්දා තමයි ඔය බැඳුම් කර ඉක්මනින් ගෙවන්නේ. මේ රටේ ලෝකේ ඉන්න සෑම ආර්ථික විද්‍යාඥයෙක්ම කියනවා මේ වෙලාවේ බැඳුම් කර ගෙවන්න ඕනේ නෑ. බැඳුම් කර වලට කල් ඉල්ලන්න ලෝකේ සෑම රටක්ම මේ වගේ වෙලාවක ණය ගෙවනකොට ඉල්ලා සිටිනවා අපිට ණය දෙන්න කල් දෙන්න ණය ගෙවන්න කල් දෙන්න. වි කියන්නේ ණය නොගෙවා ඉන්න නෙවෙයි. දේශපාලන වශයෙන් මිනිසු මෝඩයෝ කරලා මිනිසු අන්ධබාලයෝ කරලා මිනිසුන්ව ඇස් බන්දලා මිනිසුන්ට කියනවා අපි මිනිසුන්ට ණය ගෙව්වයි කියලා. නෑ, මිනිසු ණය ගෙවලා නෑ. මේ වෙනකොට බේවා ගන්න බැරි නිසා කන්ටේනර් 150 කන්ටේනර් 500කට වැඩි ගාණක් වරාය රැඳිලා තියෙනවා. පරිප්පු, හාල්, සීනි, මිරිස් තුන පහ තක් මේ වගේ දේවල් මේ වගේ තියෙනවා. මේවා ඉදිරි කාලේ දවසකට ඩොලර් 200 ගානේ ණයගේ පොරොත්තු ගාස්තු දැන් කල් කෙනෙක් පරක්කු වෙනකොට ගෙවනකොට නැව්වට ගාස්තු ගෙවනකොට දවසෙන් දවසේ මිලක් අපි ගෙවන්න ඕන. ආණ්ඩුව කිසිම දෙයක් දන්නේ නැහැ වගේ. අපි දන්නේ නැහැ වගේ ගින්න කතා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වගේ වෙලාවක මොකද කරන්නේ කියලා අපෙන් අහනවා සාමාන්‍ය ජනතාව. ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙලාවේ ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග අපි ගනිමින් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාව ස්ථිර වශයෙන්ම තීරණ ආරං තියනවා. මේ වන විට රටේ ඉදිරියේ ඇති වෙන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම සංධානයක් යටතේ තරඟ කිරීමට අපි තීරණය කරලා තියෙනවා. ඒ තරඟ බණ්ඩාරනායක මහත්තයා ආරම්භ වුණේ 1956 මහජන එක්සත් පෙරමුණු සන්ධානයේ. 1960 සමගි පෙරමුණු සන්ධානයේ සිරිමා බණ්ඩාරනායක ආවේ. 1970 පොදුජන එක්සත් පෙරමුණු සන්ධානයෙන් ආවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අපි අවසානයට තරඟ කළේ. අපි අත ලකුණ, අත තරුව යතුරු තරුණ ලකුණ, ඊට පස්සේ පුටුව ලකුණ, ඊට පස්සේ බුලට් කොලේ ලකුණ අපට පුළුවන් පුළුල් සන්ධාන හදා ගන්නකොට කළ යුත්තේ කුමක්ද කියන කාරණේ කියන්න. අපිත් එක්ක ගිවිසුම් ගහපු, අපිත් එක්ක එකගතා ඇති කරගත්ත කිසිම කෙනෙක් අද වෙනකොට මේ ගිවිසුම් ගැන කතා කරන්නේ නැහැ. අහසෙන් පාත් වෙනවා වගේ තමයි කතා කරන්නේ. අපි දන්නවා සන්ධාන කඩා වැටෙන්නේ සන්ධාන අතර සහෝදර සුවදතාවයේ බිඳ වැටෙන කවද්ද? එදාට සන්ධාන කඩා වැටෙනවා. අපිත් එක්ක හිටපු 1970 සන්ධානයේ කඩා වැටුනේ ඒ සහෝදර සන්ධානයේ ඇතුලේ පක්ෂ අතර කතිකාවක් ඇති නොවුණු නිසා. අද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව හදලා දැන් මේ වෙනකොට අවුරුදු 2යි. තාම එක දවසක්වත් එක්සත් ජන මේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තාම සහෝදර පක්ෂ තරඟ කරන්නේ එකට සාකච්ඡා කරන්නේ නැහැ.
මේ මොහොත වෙනකොට පක්ෂයේ අතර සහෝදර පක්ෂවල කේ අඩාපාලි කියනවා කේන්තියෙන් එක එක දේවල් කියනවා උකුස්සා කියනවා පරාජිතයා කියනවා බැයිනම් බැලලා යන්නේ කියලා කියනවා මේ අතරතුර අද රජය මිනිසුන්ට හොරෙන් ජපාණ්ඩුවට හොරෙන් සෙසු පක්ෂවලට හොරෙන් සන්දානේ එකඟතාවයන්ට පිටින් ගිහිල්ලා රටේ වටිනා සම්පත් විදේශීයකරණය කිරීමට කටයුතු කරමින් තිබෙනවා මේ වෙනකොට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවකින් තොරව ලංකාවේ LNG බලාගාරය ඇමරිකාවට බදු දීමට එහෙම නැත්නම් ආයෝජනය කිරීමට පැවරීම පිළිබඳ කතිකාව පිළිබඳ පක්ෂයේ සන්ධානයේ ප්‍රධාන පක්ෂ තුනක නායකයින් වෙනමම අධිකරණයට ගිහින් දිනන ලෝක ඉතිහාසයේ කවද්ද එක කැබිනට් මණ්ඩලයක ඉන්න ඇමතිවරු එක තීරණයක් ගන්න නැතුව ඒ තීරණයට එළිහිව පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව ඒ තීරණයට එරෙහිව අධිකරණයට ගිහින් දිනන මේ වෙන විට පක්ෂ